ක්‍රිස්තු වර්ෂ 1505 දී කොළම්තොටට පැමිණි ප්‍රතිකාලෝන් වසර 60ක් යාමට මත්තෙන් කෝට්ටේ රාජ්‍යයට එහි පාලකයා වූ දොන් ජුවන් ධර්මපාල රජුද තම අනසකට යටත්කොට මුළු දිවයිනම යටත් කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටියහ. එහෙත් කෝට්ටේ රාජ්‍යෙන් වෙන්ව ගිය සීතාවක පාලනය කළ ටිකිරි රජ්ජුරු බණ්ඩාර හෙවත් යුදට උපන් කුමරායයි විරුධාවලිලත් රාජසිංහ නරපතියා ප්‍රතිකාලුන් පලවා හැරීමේ අනවරත යුත්තේක යෙදී සිටියේය. එකල ප්‍රාන්ත රාජ්‍යයක් වූ කන්ද උඩරට වීර වික්‍රමබාහු නම් සාමන්ත රජෙකු යටතේ පැවතින. එහෙත් කන්ද උඩරට සිහසුනේ නියම අයිතිකරුවා තමන් බව පැවසූ කරලියත්තේ බණ්ඩාර ප්‍රතිකාලෝන්ගේද ආධාර ඇතිව 1579 වර්ෂයේදී කන්ද උඩරට අල්ලා ගත්තේය. කුසුමාසන දේවි හෙවත් දෝන කතිරිනා එකල ඔහුගේ සිඟිති දියණියයි. මේ කරලියත්තේ උඩරට අල්ලාගත් 1579 සෙංකඩ ගලයි. සිදුවී ඇති විපත්ති ගැන ඔබ වහන්සේ දැනුවත්ව ඇති. මම මේ කම්පා වී සිටින්නේ ඒ නිසා තමා නිලමේ. කරලියද්දී පරංගි හේවා කණ්ඩායමක් එක්ක ඇවිත් රජකම පැහැරගෙන. එහෙමයි. එතුමාට රාජ්‍යුරුමයක් තිබුණත් එතුමා දැනටමත් පරංගි කිට්ටු කරගෙන බෞතිස්ම වෙලා. එහෙමයි ස්වාමීනි. කරලියද්දී දාසේවන වියේදී පවා ගෝවේ පරංගීන්ට හසුන්පත් යවා කන්ද උඩරට රාජ්‍ය පාවා දෙන්න කුමන්ත්‍රණය කළ කෙනෙක්. වීරසුන්දර නිලමේ
කරලියද්දේ රාජ්‍ය පැහැර ගැනීම ගැන භික්ෂුන් වහන්සේලාත් කන්ද උඩරට ප්‍රභු පිරිසත් ඉන්නේ සසල වෙලා. අපි බලාපොරොත්තුනේ මේනවර පරම්පරාවෙන් ඔබතුමා රජ කරවන්ට. හටනක් කොට කිරුලත් මාලිගාවත් ලබා ගන්නට අපි සූදානම් ස්වාමී. එසේ නොකළොත් කෝටි රාජ්‍ය වගේම කන්ද උඩටත් විජාතික පරංගීට යටත් වෙනවා. මේක අපේ බලය මෙන්ම රාජ්‍ය උපායත් ඥානාන්විතව යෙදිය යුතු අවස්ථාව. කුමරුනි, එම නැති වුණොත් වරංගි කෝට්ටේ හමුදාවත් එක්ක අපිට කොටන්ට පුළුවන්. එහෙමයි. මේ ජාතික අර්බුද අවස්ථාවේ අපට ඔබ වහන්සේගේ උපදෙස් අවශ්‍යයි. මේ මොහොතේ සීතාවක ටිගිරි රජුරු බණ්ඩාර මහා හටනක යෙදෙනවා පරංගිට එරෙහිව. එනිසා කරලියද්දට විරුද්ධව අපි එතුමාගෙන් පිළිසරණක් පතමු. අවසර ස්වාමීනි, මේ වන විට සීතාවක රාජසිංහ රජතුමත් ශිවාගම වැළඳගෙන ශාසනයට අනදර කරමින් ඉන්නේ. එතුමාගේ උපකාරයෙන් අපි උඩරට රාජ්‍ය පවරන්න බලාපොරොත්තු වන්නේ ඔබතුමාට. විරුසුන්දර නිලමේ, ඔබතුමා ශිව භක්තිකයෙක් නොවේ. රාජසිංහ රජතුමා කීප වතාවක්ම කන්ද උඩරට ආක්‍රමණය කරන්න උත්සාහ කළා ස්වාමී. එතුමා උඩරට ආක්‍රමණය කළොත් ඔබතුමාට රජකම පවරන බවට අපි එකඟතාවයකට තිබු. මේ මොහොතේ කළ හැකි ඥානාන්විතම දේ එයයි නිලමේ. එහෙමයි. එසේනම් මේ පිළිබඳව සීතාවකට රාජ්‍ය දූත මෙහෙවරක් යැවිය යුතුයි. ඒ කාරණේ ඔබතුමාට පැවරීමට මා අදහස් කරනවා නේද? මා දැනටමත් සංදේශය සකස් කොට හමාර පැමිණි. එහෙමයි. Thank you.
සමාවෙන්න රජතුමනි. මගේ පැමිණීම ප්‍රමාද වුණා. යමසිංහ බණ්ඩාර මා නෑකමින් අමතන්න. බෑන නෝනේ. හසුන් ගන්න. අපි සාකච්ඡා කරමින් සිටියේ මගේ රාජ්‍ය පදවි ප්‍රාප්තියට කන්ද උඩ රටින් විරෝධත්වයක් තියෙන බවයි. භික්ෂූන් වහන්සේලා වගේම ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේත් අකමැත්තක් තියෙන බවයි. රාජ්‍ය උරුමය තිබියදීත් මා වසර 30ක් සැඟවී සිටීමෙන් පසුවයි රජකම උරුම කරගත්තේ. රජතුමනි, උඩු යටි දෙනුවර දුම්බර ගම්පල දුම්බරේ හරිස්පත්තු කොත්මලේ ඌව මේ කිසිම ප්‍රදේශයක ප්‍රධානීන් පැමිණ නැහැ. ඔබතුමාට විරුද්ධව කැරල්ලක් ඇතිවීම නියතයි. පේරදෙනි වීරසුන්දර මෙවැනි කැරැල්ලක නායකයෙක් විය හැකි. අර්බුදයකදී මට කෝට්ටේ සහයත් ප්‍රතිකාල සහයත් ලැබේවි. මේ අවස්ථාවේදී කෝට්ටේ සමග නැවතත් සම්බන්ධතා තහවුරු කරගත යුතුයි රජතුමනි. එසේම කෝට්ටේ රජුට තෑගි භෝගද යැවිය යුතුයි. ධර්මපාල රජතුමාගේ බිසව කාලක්‍රියා කළා. එතුමාට බිසවක් යැවිය හැකි නම් ඒ හොඳ රාජ්‍ය උපක්‍රමයක් වේ. ඒ ගැන සාකච්ඡා කොට මට උපදෙස් ලබා දෙන්න. ඔය කුමාරයාට යුවරජ පදවිය දෙන බව මා පියරජතුමා සඳහන් කළා. මගේ ප්‍රාර්ථනාව යුවරජ පදවිය පමණක්ම නොවේ. රජතුමා මගේ මයිලනුවන්. ප්‍රාර්ථනා ඔයතරම් සැහැල්ලුවෙන් ගන්න එපා. අපි ඉන්නේ අර්බුද සමයක. සැඟවි සිටි කාලය තුළ ඔබ ආකර්ෂණීය කුමාරිකාවක් බවට පත් වෙලා ඉන්නවා. හේත් මෙතෙක් කල් අප ගෙව ඇත්තේ රහස් කටුක ජීවිතය. ඒත් දැන් ඔබේ පියා රජතුමා. ඒත් මානන් ඉන්නේ අනතුරක බියේ. කුමක් දනතුර?
මගේ වැඩිමහල් දියණිය මහලු ධර්මපාල රජතුමාට තුටු පඬුරක් වශයෙන් යැවීමට මා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. කුමක්ද මෑණියනි? වහාම එමට පවසන්න. මෙහි කොහෙද සීතාවක? ඔබ දැකීමෙන් පසු සීතාවක් ගමන දුර එකක් නෙමෙයි.